මෙහිදී ප්‍රතිමේ සංනිවේදනයේ කුමක්ද යන්න හඳුනා ගැනීමත්, එහිදී අපි සංනිවේදනයේ වචනත්, දෙවනුව සංනිවේදන වර්ගීකරණ අධ්‍යයනයක් නම් සංනිවේදනය යන්න පිළිබඳ ඇති විවිධ කාරණෝක පලනම් කරගත් වර්ගීකරණ පිළිබඳවත්, දෙවනුව අප සංනිවේදනයේ ලෝඩ දීම කෙරෙහි බලපෑ සමාජ විද්‍යාත්මක ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක සාධක පිළිබඳවත්, සංනිවේදනයේ මූලික විවහාරය වන වාචික සංනිවේදනය සහ නිර්වාචික සංනිවේදනය සම්බන්ධවත්, එලෙසම මානව සංනිවේදනය පිළිබඳව සහ සත්ව සංනිවේදනය පිළිබඳවත් මෙහිදී අපි සාකච්ඡා කරන්න ලබනවා. මානවය සංනිවේදනය කරන්නේ ඇයිද යන්න පිළිබඳ කුඩේ කියදී සංනිවේදන අරමුණු පිළිබඳවත්, මූලික සංනිවේදන සංකල්ප පිළිබඳවත්, විවිධ විද්‍යුත් ඉදිරිපත් කොට ඇති සංනිවේදන ආකෘති පිළිබඳවත්, ජනමතයේ නැති සංකල්පය පිළිබඳවත් මේ විෂය කොටස ඇත්තේ අපි සාකච්ඡා.
ඔබටත් අපගේ දේශනා සම්බන්ධ වීමට කැමති නම් නැනසරත්නපුර කඳවුරට උපාධි ආයතනයේ මහනුවර ශාස්ත්‍රී ආයතනයේ අනුරාධපුර සොරබර උසස් අධ්‍යාපන ආයතනයේ මයංගන සක්‍යා උසස් අධ්‍යාපන ආයතනයේ මාතර යන ආයතනවල පැවැත්වෙන දේශන සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. එම සියලු විෂය කණු සම්බන්ධව සටහන් ඔබට අපගේ සේවා වහරා ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔබත් කැමති නම් මෙම සටහන් ලබා ගැනීමට ත්‍රිවිධ දිස්සන ආකාරයට අප සම්බන්ධ වීමෙන් අදාළ සටහන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.